السلام عليكم. හරි ආයුබෝවන් ආදරණීය දුව පුතේ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම පුතේ තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න මට මේ බලන්න මේ ලස්සන මුංජි මූණු ටික ඔව් වීඩියෝ ඔන් කරන්න ඕනේ Sir. Oh.
මට ප්‍රවේශි පොතේ සිංහල පොත නැස මම ඉංග්‍රීසි මීඩියම් යන හින්දා මට ඒ පොතේම ඉංග්‍රීසිය ගැන තියෙන සර්. අරේ පුතේ ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මම ඔයාලට ඕගොල්ලෝ ඉන්න ගෲප් එකට ටියුට් එකක් දැම්මා PDF. හරිද? PDF එකක් දැම්මා ඒකට ඔයගොල්ලන්ට අදාළ ටියුට් එක. හරිද? ඔයාලා ඒ ටියුට් එක print out කරගත්තද? print out කරගත්ත සර්. ඔව් සර්. ඔව් සර්. print out කරගත්ත සර්. හරි. සමහර කට්ටිය print out කරගන්න නැති. සමහර කට්ටිය print out කරගන්නේ නැතුව ඇති. හරි. නෑ සර්. අහන්න. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. අද මම ටියුට් එක කරන්නේ නැහැ. අද ක්ලාස් එක පිළිබඳව හඳුන්වා දීමක් විතරයි පුතේ කරන්නේ. අද පැයකමාරම ක්ලාස් එක කරන්නේ නැහැ මොකද සර් අසනීපෙන් ඉන්න නිසා. හරිද? ඒ නිසා මම ක්ලාස් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න කොහොමද ක්ලාස් එක වෙන්නේ කියලා මම කියන්නම්. හරිද? ඒ නිසා ලබන සතියේ ඕගොල්ලෙද්දී හරිද? ලබන සතියේ ඕගොල්ලෙද්දී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන එන්න ඕනි. හරි. අහගන්නකො. හරිද? ඔයගලගේ අම්මලා තාත්තලා ඉන්නවනම් ළඟින් පොඩ්ඩක් වාඩි කරගත්තら ප්‍රශ්නයක් නැහැ. හරිද? ළඟින් පොඩ්ඩක් වාඩි කරගත්තら ප්‍රශ්නයක් නැහැ. හොඳේ මොකද ඔයාලට වඩා මේක වැදගත් වෙන්නේ ඔයාලගේ අම්මලා තාත්තලාට නිසා. හරිද? සර්. ඔව්. කොයි ටියුට් එකද? පුතේ මම ඕගොල්ලන්ගේ ඉන්න ගෲප් එකට අද දවස් අද දිනේදී මම දැම්මා ටියුට් එකක් දැම්මා. හරිද? ඒ ටියුට් එක print out කරගෙන ඉන්න ලබන සතියෙ වෙද්දී. ආ හරි. දැන් පුතේ සියලු දෙනාම හොඳින් අහගෙන ඉන්න අද ටියුට් එක print out කරගත්තේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අද මම ටියුට් එක කරන්නේ නැහැ. හරිද? ක්ලාස් එක ගැන හඳුන්වා දීමක් සහ කොහොමද මේ පුරවැසි පන්තිය කරගෙන යන්නේ? ආ පුරවැසි ඔගොල්ලන්ගේ මේ විෂය කරගෙන යන්නේ කොහොමද කියලා තමයි මම කියන්නේ ඔයගොල්ලන්ට සහ ආයතනය පිළිබඳව සහ මම පිළිබඳව තමයි දැනුවත් කරන්නේ. හරි. එතකොට පුතේ අපේ මේ ආයතනයේ නම තමයි හරිද? ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්න ආයතනයේ නම තමයි I Learning College කියන ආයතනය. ආ I Learning College කියන ආයතනයට තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. දැනට ලංකාවේ තියෙන හරිද? ලංකාවේ තියෙන ඔන්ලයින් ක්ෂේත්‍රයේ තියෙන අති දැවැන්ත ආයතනයක් තමයි මේ I Learning College එක කියලා කියන්නේ. හරිද? 100ට 100ක් විශ්වාසවන්ත, ඒ වගේම 100ට 100ක් විශ්වාසවන්ත රැකගත් ආයතනයක් තමයි මේ I Learning College එක කියලා කියන්නේ. පුතේ, ඔයාලට හරිද? ඔයාලට රුපියල් 1000ක් වගේ මුදලකට අම්මලා තාත්තලාත් අහගෙන ඉන්න ඇති සමහර විට රුපියල් 1000ක් වගේ මුදලකට විෂයන් 10ක් උගන්වන විෂයන් 10ක් උගන්වන ලංකාවේ එකම ආයතනය තමයි I Learning College එක කියලා කියන්නේ. I Learning College එක කියලා කියන්නේ. එතකොට අපි මේ 1000ක මුදල ගන්නෙ අපි මේ රුපියල් 1000ක මුදල ගන්නෙ මේ අපිට තියෙන කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි. අපි මේ ආයතනයේ තියෙන තාක්ෂණික වැඩ කටයුතු සඳහා විතරයි අපි මේ මුදල ගන්න. ඒ නිසා පුතේ ඔයාලගේ තවත් යාළුවෝ ඉන්නව නම් ඔයාලගේ තවත් යාළුවෝ ඉන්නව නම් ඒගොල්ලොත් මේ ක්ලාස් එකට සම්බන්ධ කරවන්න. මොකද මම කැමති නෑ මගේ පන්තිය තුල ඉන්නවට ආත්මార్థකාමී ළමයි. හරිද? ආත්මార్థකාමී ළමයි ඉන්නවට මම කැමති නෑ. හරිද? මොකද අපි පරාර්ථකාමී වෙන්න ඕනි. අපි යම් දෙයක් ප්‍රයෝජනෙට ගන්නව නම් හරිද? අපි යම් දෙයක් ප්‍රයෝජනෙට ගන්නව නම් ඒක පුතේ අපි අපේ අනිත් යාළුවන්ටත් ලබා දෙන්න ඕනේ. අන්න එහෙම දරුවන්ට තමයි හරියන්නේ. අන්න එහෙම දරුවන්ට තමයි හරියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ලංකාවේ තියෙන තරඟකාරී විභාගයක් අවසන් කරා විතරයි. ශිෂ්‍යත්වයේ කියන විභාගය. හරිද? ශිෂ්‍යත්වයේ කියන විභාගය ඔයගොල්ලෝ දැන් ලියලා ඉවරුණා විතරයි. මගේ ආදරණීය චූටි දුවේ පුතේ දැන් ඔය ශිෂ්‍යත්වේ කියන මානසිකත්වය ඕගොල්ලන්ගේ මේ චූටි ඔලුගෙඩියෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. හරිද? ඕගොල්ලන්ගේ මේ ඔලුගෙඩියෙන් මේ ශිෂ්‍යත්වේ කියන එක සම්පූර්ණයෙන්ම දසමයක්වත් ඔලුවේ තියාගන්න එපා. අම්මලා තාත්තලටත් මම කියන්නේ හරිද? අම්මලා තාත්තලටත් මම කියන්නේ මේ දරුවන්ගෙන් දැන් ශිෂ්‍යත්වේ කියන නාම මාත්‍රයක්වත් අහන්න එපා. හරිද? මොකද දැන් මේක ලියලා ඉවරයි. හරිද? දැන් මේක ලියලා ඉවරයි. දැන් පුතේ හරිද?
දැන් පුතේ ඔයාලට තව ටික කාලයක් ඉස්සරහට ගියාට පස්සේ තමයි ඔයාලට තියෙන වැදගත්ම විභාගය හම්බ වෙන්නේ. ජීවිතේ තියෙන පළවෙනියට හම්බ වෙන වැදගත්ම විභාගය හම්බ වෙන්නේ. සාමාන්‍ය පෙළ. හරිද? සාමාන්‍ය පෙළ විභාගය. හරිද? එතකොට පුතේ දැන් ඕගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ගේ ඔළුගෙඩිය ඇතුලේ හරිද ඔළුගෙඩිය ඇතුලේ ශිෂ්‍යත් කියන එක අයින් කළා දාන්න ඉවරයි. ඒක ඉවරයි. ඩස්බින්. හරිද? ඒක ඩස්බින්. ඒ ඉවරයි. හරිද? දැන් කවුවාරය ඇවුවොත් ඕගොල්ලන්ගේ ශිෂ්‍යත් ලේතිද අරකද මේකද වලකන ලියලා ඉවරයි. ඒකන කතා කරන්න එපා. දැන් ඒක ඉවරයි. මම ඒක අමතක කරලා තියෙන්නේ. හරිද දැන් මම ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයේ ලියලා ඉන්න හින්දා මේ කතාව කියන්නේ හරි ඔයාලා මා ශිෂ්‍යත්වයේ ඔයගොල්ලෝ ලියලා තිබුණේ නැත්නම් මම කියන්නේ මේ කතාව දැන් ඔයගොල්ලෝ ලියලා ඉවරයිනේ ඔයගොල්ලෝ ලියලා ඉවරයිනේ ඒ නිසා තමයි මම මේ කතාව කියන්නේ හරිද ඔයාලට පෞද්ගලිකව මේ කතා කරන මමත් පුතේ ශිෂ්‍යත්වයේ අසමත් කෙනෙක් හරි ඕගලන්ට මේ පෞද්ගලිකව කතා කරන මමත් ශිෂ්‍යත්වයේ අසමත් කෙනෙක් නමුත් පුතේ මං අපොස සාමාන්‍ය පෙළ විභාගය අති දැවැන්ත විදියට සමත්. හරිද? ඒ වගේම අපොස උසස් පෙළ විභාගය උසස් පෙළ විභාගය අති දැවැන්ත විදියට සමත් වෙලා රුහුණ විශ්වවිද්‍යාලයට ගියේ කෙනෙක්. හරිද? හැබැයි ශිෂ්‍යත්වය සමත් කෙනෙක්. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ශිෂ්‍යත්වය ලියලා තියෙන නිසා මම මේ කතාව කියන්නේ. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ එතනින් වැටුණා කියලා. හරිද? හරිද? එතනින් වැට කියන්නේ සමහරට ඔයගොල්ලෝ දී පාස් වෙන්න පුළුවන් සමහරකට අසමත් වෙන්න පුළුවන් අසමත් උනත් ගණන් ගන්න එපා ඩෝන් කියා. ඊ ගණන් ගන්න එපා ඒක. හරිද? හරිද? ඒක ගණන් ගන්න එපා. හරි. එතකොට පුතේ මේ අපි අයිලර්නින් කොලේජ් එකේ ඔයාලට විෂයන් 10ක් උගන්වනවා. ඔයාලට විෂයන් 10ක් උගන්වනවා. ගණිතය උගන්වනවා. විද්‍යාව උගන්වනවා. සිංහල උගන්වනවා. හරිද? ඉංග්‍රීසි උගන්වනවා. හරිද? ඉංග්‍රීසි උගන්වනවා. ඊට පස්සේ ඉතිහාසය උගන්වනවා. පුරවැසි අධ්‍යාපනය උගන්වන සෞඛ්‍ය උගන්වන හරිද සෞඛ්‍ය උගන්වන බුද්ධ ධර්මය උගන්වන දෙමළ උගන්වන මේ වගේ විෂයන් 10ක් පුතේ ඔයාලට උගන්වන හරිද එතකොට මේ කියන විෂයන් 10ටම ලබා ගන්නේ මේ විෂය කියන විෂයන් 10ටම ලබා ගන්නේ රුපියල් 1000ක් වගේ මුදලක් හරි එතකොට ඒක දැන් ඉවරයි හරිද එතකොට මම පුරවැසි අධ්‍යාපනය කියන විෂයට එන්නුනේ දැන් මන් තමයි ඔයගලන්ට පුරවැසි අධ්‍යාපනය උගන්වන්නේ මන් තමයි ඔයගලන්ට පුරවැසි අධ්‍යාපනය උගන්වන්නේ ඔයාලා දිගටම රැඳිලා ඉදියොත් අපිත් එක්ක 9 වසරෙන් පස්සේ ඔයාලට ඉතිහාසය උගන්වන්නෙත් මම හරිද 9 වසරෙන් පස්සේ ඔයාලට ඉතිහාසය උගන්වන්නේ මම හරි ඉතලා මම ගැන පොඩ්ඩක් කියන්නම් පුතේ මම තමයි සමිත ගුණරත්න කියලා කියන්නේ හරිද මම මගේ නම තමයි සමිත ගුණරත්න ඒ ටික විතරක් ප්‍රමාණවත් මගේ විශ්වවිද්‍යාල ආරාමයේ වටේ ඕගොල්ලන්ට ඕනේ සමාජවල ඕගොල්ලන්ට ඒවා වැඩකුත් නෑ ඕගොල්ලන්ට ඒවා තේරෙන්නේ නැතු වෙයි. හරිද? ඔන විශ්වවිද්‍යාලේ තමයි රුහුණ විශ්වවිද්‍යාලය. හරිද? එතකොට පුතේ මේ පුරවැසි අධ්‍යාපනය පුරවැසි අධ්‍යාපනය කියන විෂයේ 6 වසරදී ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා පුතේ පාඩම් 3ක්. 6 වසරදී තියෙන ඕගොල්ලන්ට පාඩම් 3ක් ඉගෙන ගන්න. එතකොට පුතේ මේ 6 වසරේදී ඉඳලා 6 වසර ඉඳලා ඕගොල්ලන්ට අලුතෙන්ම ඉගෙන ගන්න තියෙන විෂයක් තමයි මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය. මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය පුතේ ඕගොල්ලන්ට 1 වසරදී හම්බ වෙලත් 2 වසරදී හම්බ වෙලත් නැහැ. 3 වසරදී හම්බ වෙලත් නැහැ. 4 වසරදී හම්බ වෙලත් නැහැ. 5 වසරදී හම්බ වෙලත් නැහැ. එතකොට මෙතන ඉන්න සියලුම දෙනාට මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය හම්බ වෙන්නේ පුතේ. හරිද? පුරවැසි අධ්‍යාපනය කියන විෂය හම්බ වෙන්නේ 6 වසරේදී ඉඳලා. එතකොට මෙතෙක් කල් මෙතන ඉන්න කිසිම දෙනෙක් පුරවැසි අධ්‍යාපනය කියන විෂය දන්නේ නැහැ.
ඒ නිසා පුරවැසි අධ්‍යාපනය ගැන ඔළුව වැඩි ඇතුළේ ඕගොල්ලන්ගේ කිසිම දෙයක් නැහැ. හරිද? ඒ නිසා පුතේ අපිට පටන් ගන්න තියෙන්නේ එකේ ඉඳලා. හරිද? අපිට පටන් ගන්න තියෙන්නේ බිංදුවේ ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. හරිද? අපිට පටන් ගන්න තියෙන්නේ බිංදුවේ ඉඳලා. ඒ නිසා පුතේ මෙතන කිසිම කෙනෙක් නැහැ මට පුරවැසි අධ්‍යාපනය දැන් සුපිරියටම පුළුවන්. මොකද අපි තාම පටන් අරගෙන නැහැ. හරිද? ඒ නිසා කවුරුත් හිතන්න එපා මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය අමාරු විෂයක් කියලා. නෑ පුතේ. පුරවැසි අධ්‍යාපනය කියන විෂය හරි ලේසි විෂයක්. හරිද? පුරවැසි අධ්‍යාපනය කියන විෂය හරි ලේසි විෂයක්. අපි ඒක ලස්සනට ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂය. හරි? පුරවැසි අධ්‍යාපනය කියන විෂය ඉතාමත් ලස්සනට ඉගෙන ගන්න පුළුවන් විෂයක්. එතකොට ලබන සතියේ ඉඳලා අපි මේක ලස්සනට ඉගෙන ගමු. එතකොට ටියුට් එක අනිවාර්යයෙන්ම ලබන සතියේදී print out කරගෙන එන්න ඕන. ටියුට් එක අනිවාර්යයෙන්ම print out කරගෙන එන්න ඕනි. සර් ටියුට් එක. කියන්න පුතේ. සර් ටියුට් එක හම්බුන්නේ නැහැ නේ. සර් ටියුට් එක පුතේ. සර් ටියුට් එක ඉදන්න පුළුවන්ද? හරි. අද මම ටියුට් එක ආපහු පාරක් group එකට දාන්නම්. හරිද? ටියුට් එක මම ආපහු පාරක් අද group එකට දාන්නම්. ලබන සතියේදී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන ඉන්න. හරි. එතකොට මම කිව්වා මේ පුරවැසි අධ්‍යාපනය කියන විෂයයට අර විෂයයටදී ඔයගොල්ලන්ට පාඩම් තුනක් තියෙනවා ඉගෙන ගන්න. මේ අවුරුද්දට පාඩම් තුනක් තියෙනවා ඉගෙන ගන්න. හරිද? ඒකෙන් පළවෙනි පාඩම තමයි පුතේ අපේ පාසල කියන පාඩම. අපේ පාසල. හරිද? අපේ පාසල කියන පාඩම. හරි. එතකොට පුතේ මම මේ පාඩම් සියලුම දේ කරන්නේ මේ මම හැම පාඩමක්ම කරන්නේ පුතේ හරිද ටියුට් එකක් හරහා ටියුට් වලින් තමයි මම පාඩම පාඩම් ටික සියල්ලම ආවරණය කරන්නේ හැබැයි පුතේ ඔයාලා ගාව අනිවාර්යෙන්ම පිටු 80ේ හරිද පොතක් තියාගන්න තනි රූල් පොතක් තියාගන්න හරිද පිටු 80ේ තනි රූල් පොතක් තියාගන්න හරිද ඒක පුතේ තමයි අපි ප්‍රශ්න ලියන පොත හරිද ප්‍රශ්න ලියන පොත ඒ පොත විතරද පොතක්ද නෑ නෑ CR පොතක් තිබු තියෙන්න මොණි නැහැ හරිද CR පොතක් තියෙන්න මොණි නැහැ හරිද මොකක් හරි මේ පොඩි පොතක් වුණත් කමන්නේ ඒක පුතේ අපි කතා කරන්නේ ප්‍රශ්න විතරයි හරිද නැත්තම් නෝට් නෝට් පුතේ අපි ලියන්නේ ටියුට් එකේ හරිද ටියුට් එක ඔයගලන්ට දෙනවා හරිද ටියුට් එක ඔව් පිටු 180 පොතක් උනත් කමක් නැද්ද ඒක ඉතින් තමන්ගේ කැමැත්ත හරිද හැබැයි එච්චර ලොකු පොතක් ඕනේ නැහැ හරිද එච්චර ලොකු පොතක් ඕනේ නැහැ අපි පොඩි ප්‍රශ්න විතරයි සාකච්ඡා කරන්නේ ඔයගලන් ටියුට් එක අනිවාර්යයෙන්ම print out කරගෙන ඉන්න ඔව් සර් මං ගාවදී පිටු 160 පොතක් පොතක් නේ කමන්නේ පුතා එක තියාගන්න අවුල නැහැ හරිද ඒක තමයි ඔයගලන්ට කියන්න තියෙන්නේ එතකොට පුතේ ආයතනය ගැන මම දැනුවත් කරා මම ගැන දැනුවත් කරා ඔව් පුතේ කියන්න ටියුට් එක අද group එකට දානවද ඔව් ආවෝ අද group එකට ආපහු දාන්නම් මං පාරක් මම එක පාරකුත් දැන් දැම්මා හරිද එකවතාවකුත් දැම්මාද හරිද ඒක ගොඩක් කට්ටිය print out කරගෙන නැහැනේ හරිද මං ආපහු පාරක් දාන්නම් ලබන සතියේ අඟහරු වාදා පන්තියට සම්බන්ධ වෙද්දී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන පන්තියට සම්බන්ධ වෙන්න හරිද සර් අපිට කලින් දාපු ටියුට් එක ආවේ නැහැ හරි හරි අහන්න අහන්න අම්මලා තාත්තලා හවරි ඉන්නවා නම් මම කියන්නේ දරුවට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ක්ලාස් කරනවා නම් අනිවාර්යයෙන්ම දරුවන් කෙරෙහි අවධානය යොමු කරන්න හරිද ඔන්ලයින් තාක්ෂණ අරව ගන්නවා නම් දරුවන් කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න පාඩම් වැඩ කටයුතු සිද්ධ කරනදී හරිද ඒ ටික තමයි මූලික වශයෙන් අද මට දැනුවත් කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ මම ආපහු පාරක් කියනවා ලබන සතියේ අඟහරු වාදා දිනේ 5:30ට පුරවැසි අධ්‍යාපනය පන්තිය පවත්වනවා ඒ පන්තියට සම්බන්ධ වෙද්දී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන එන්න
හරිද? ටියුට් එක print out කරගන්නේ නැතුව class එකට ඇත්තටම සම්බන්ධ වෙලා වැඩක් නැහැ. හරිද? ඒක ළමයට ඉතාම දුක් පාඩුවක්. ඒ නිසා ලබන සතියේදී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන එන්න. එහෙනම් අපි ලබන සතියේදී class එකෙන් අපි හම්බ වෙමු. class එක ඇතුළතින් අපි හම්බ වෙමු ලබන සතියේදී. ඕගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද class එක ගැන මොන හරි අහගන්න දැනගන්න තියෙනවද? සර් හැමදාම එකම link එකෙන් ද බන්දිය දෙන්න ඕන නැහැ නැහැ හැමදාම එකම link එකකින් නෙමෙයි link දානවා අපි සතියෙන් සතියට link එකක් දානවා ඒ link එකෙන් තමයි එන්න ඕන හැම සතියෙම එකම link එකකින් නෙමෙයි සර් ඔව් හය වසෙන් දැන් අපි පෑන් වලින් ද පැන්සල් වලින් ද ලියන්න ඕන පෑන් එක ලියන්න රුපියල් 10යි 20න් 10ක් උගන්වනවා සර් ඔව් සබ්බන හරුවාද පහයි 30 ඉඳන් හත වෙනකම් පන්තිය පවත්වනවාද පහයි 30 ඉඳලා පුතේ හත වෙනකම් හා සර් පහයි 30 ඉඳලා හත වෙනකම් පන්ති තියෙනවා සර් මේ ගෲප් එක හැර වෙන සර් වෙන ගෲප් හැර ආ ගෲප් තියෙනවද ටියුට් දාන්න නෑ පුතේ ඔය ඔයකට විතරයි දාන්නේ හරිද ඔයාලා මම කියන ක්ලාස් එක ගැන මම කව දැන් පන්තියට රුපියල් 1000ක මුදලක් ගන්නවා ඔයාලා පුතේ අපේ ආයතනයේ උගලන්ට දාලා තියෙන account number එක account number එකට මුදල් දැම්මට පස්සේ ඒකේ මුදල් ගෙවපු සල්ලි ටික මුදල් ගෙවපු ගාන අපේ ආයතනයේ තියෙන number එකට දාන්න. එතකොට පුතේ ඔයාලව අලුත් group එකකට add කරනවා. ඊට පස්සේ 15 වෙනිදෙන් පස්සේ ඒ කියන group එකට විතරයි අපි link දාන්න. සර්. ඔව්. සර් මේ පරණ එක හැර තව අලුත් group එකකුත් තියනවද? නෑ තාම අලුත් group හදලා නෑ පුතේ 15 වෙනිදෙන් පස්සේ අපි අලුත් group එකක් හදනවා මුදල් ගෙවපු කට්ටියට විතරක් දාන්න. සර් අනිත් පන්ති කවදාද තියෙන්නේ? ඒක පුතේ මම අනිත් පන්ති තියෙන්නේ අනිත් පන්ති දැන් ඊට කලින් ඉංග්‍රීසි පන්තියක්ම තිබ්බා හරිද ඊට කලින් ඉංග්‍රීසි පන්තියක්ම තිබ්බා මම අද ආපහු දාන්නම් ඕගොල්ලන්ට තියෙන ටයිම් ටේබල් එක හරිද මම ආයතනයට කියන්නම් ටයිම් ටේබල් එක දාන්න කියලා හරි සර් thank you හරි සර් අද ටියුට් එක දැම්මද මේ පුතේ ටියුට් දාලා තියෙන ගෲප් එකට මම ආපහු ටියුට් එක දාන්නම්. හරිද මම ආපහු දාන්නම්. හා සර්. සර් 8 වසර පන්ති තියෙනවා. කී වසරද? 8 වසර. තියෙනවා 8 වසරක් තියෙනවා. විෂයන් 10ම කරනවද? විෂයන් 10ම කරනවා. ඒත් රුපියල් 1000ක මුදලක් මම තමයි ගන්නෙ. ඒකට අපි අයියට දාන්නේ. හ්ම්. දාන්නද? සෑ එනං ඒකට අයියව දාන්නද? හා දාන්න කියලා කියන්නේ ඔව් දාන්න පුතේ ඒකට ඔයගොල්ලන්ගේ group එකේ තියෙනවා I learning college කියලා හරිද? I learning college කියලා මේ number එකක්. හරිද ඒ නම්බර එකට මැසේජ් එකක් දාන්න ගෲප් ඕගොල්ලන්ම ඇඩ් කරන්න ඕනේ නම්බරේ ඊට පස්සේ ඇඩ් කරයි හා සර් හරි ඔය ටික විතරක් නේ අහන්න තියෙන්නේ එහෙනම් අපි පුතේ
ලබන සතියේ හරිද පුරවැසි අධ්‍යාපනයේ තියෙන ටයිම් එක මම කියන්නම් ලබන සතියේ අඟහරුවාදා 5:30ට හරිද පුරවැසි අධ්‍යාපනයේ පන්තිය තියෙනවා ඒ පන්තියට එද්දී අනිවාර්යයෙන්ම ටියුට් එක print out කරගෙන එන්න එහෙනම් පුතේ එදාට අපි හම්බ වෙමු එදාට අපි ඉගෙන ගන්න හරි එහෙනම් සියලු දෙනාටම අයිබෝන් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ඉතාමත් පරිස්සමෙන් ඉන්න I'm going to